සදයාලක් ගෙවෙන දවස්සේ උනුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටන්ටෝති සමගෙන් මම නිමේශ්ෂ චමත් සංකල්ප. මම ගයාලාක්රුවනිේ අවධාන යොමුකරමු ප්‍රධාන පුවත් සිරස් තලවෙත ගයසිරී පැය හයක් රහස් පොලිසි බිහින් ලංකා පනපු අධ්‍යක්ෂ බණ්ඩලයට අනුමැතියක්ත් නැහැ. අධිකරණීති ප්‍රතිවාදනයවුුණු ප්‍රසන්නගේ අප්‍රසන්න ප්‍රකාශය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සමළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරබයි නක් ඉතිහාසය අලුත් කළ ආසියා කනිෂ්ට මලලු ක්‍රඩා ශූරතා වලිය. පලිමෙන්න්තු මන්ප්‍රී දැස්වරේ ජැස්සේ කර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පැය හයකට අස්සන්න කාලයක් ප්‍රශ්න කලා. පචුවල්ට චරිෙස් මකම මේ හිමිකරු අර්ජුන් ල්ශෙස් මහතාගේෙන් මුදල් ලබාගද්දව කියන සිද්ධිය සබඳයෙන්ර්මින්තු න්ත්‍රී දැසිරි ජැස්සේක්‍ර මහතාට ප්‍රාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව කළ දැනුන්දීමකට අනුව ඒ හතා පෙරවාරු දහයට පමණ එම දෙපාර්තමේතුව වෙත පැමිනිියා ඕගේෙන් පසවරතුනයි පනහවනතේ ප්‍රශ් කර ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රශක කාර්යාලය සඳහන් කලා. සේවිතත් ප්‍රශයලබාදමින් අනතුර මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් තැක්වීමෙන් වැැලකි මාධ්‍යිය මගහරිමින් පිටවගිය. අර්ු ලසිය හතාගේෙන් මැතිවරන සමේ තමන්ට රපිය ලක්ෂ දහයික දක් ලබු බව දස් රිජයි සික්‍රමන්ත්‍රීවරයා පසගේදා ප්‍රකාශකරතිබුණා. ලෝසිස්කෙන් දල් බාගත් බවට තමාට එවන චෝදනාවලට එරහිව නීතිමිය පියවරගන්න බව ජනතා මුක්ক্তති පෙරමුණ පාලමெ න්ත්‍රී නලින්ந்தද ජ තිස් මතා පසනවා. එම පෙරමුණ කොළම්ඹදී පැවැත්තුූ මාත්த்தி්‍යහමෝකද මෙම අදහස් பல කරුණා. පල ෙන්තු මන්ත්‍රී විජිත හේරත්මහතාද මෙහිදී අදහස් දැක්වූවා. සිය දහටක මුදල් ගත් ාන ේන්තු න්්‍රීියුරන්ගගේලා ස්තුක් පිඳව දෑසිර ජසක මන්ද්‍රීවරයා ප්‍රකාශ කරට පස්සේ, සමහර වෙබ්බඩ ව්‍යබි දැක්කා තමට හිතුූ හිතු හැටියට නාමලේ කන ප්‍රසිද්ධියන පත් කරනවා.ති මේ සියල්ල පි පස්ස හිටියේ වෙන කවරුත්න ව, දෂනයට වංචාව රජ ුවම් සබඳධ චා. ක්තර පියෝරක්කි ීර තමයි පහුගේ දවසක ාල ප්‍රදේශය පැවති මදසාකච්ාවවක මෛත්‍රී ගන්රත්න ප්‍රකාශ කලති බුණේ මහැ සිරණයික් කියන මාධ්‍යවදයා හරහා. මටත් ඇලෝසිස් මුදල් ලබා දුන්නායි කියලා. මේ චෝදන අපි පැහැදිලි ප්‍රතික්ෂප කරනවා. මේ හඩ මෛත්‍රී ගොන්රත්නගේ වුණාට ඒමෛත්‍රී පිටිපස්සේ ඉන්න පුද්ගලයා කෞද කියනකපටි ක හසක් නෙව. කරලාද අපහාසයට එරෙහිව රුපියල් මලන පන්සයක වන්්‍යියයක් ඉල්ලා මයිජ් ගුුණ රත්නක පේන්දරවාසයක් ව්වා ති අපි මේ සම්බධ ගතැකකි ඉහළම නීතිමේ ක්‍රිය මාර්රගන්නවා. අසූචි වලේ ලැගලයින්න ඌරන්ගේ ස්භාවය තමයි. උඇඟගපුර අසූච ාගත්තර පස්සෙද. එලියට ඇවිල්ලා හතරාටය තිබෙන ගස්වල ගල්වල පරවතොල තාපොල යසුච ුලායනැති එවැෙන් උත්සාහයක තමයි මේ ක්ඩායම රත වෙලායින්න ඒකසේ ගානක නම් කිය වෙන. තේකසි දහට දෙනා කවද. පිළිබඳව පැහැදිලුව රටේ ජනතාවට දැනගැනීමේ අයිති්‍යයක්තියම්. ඇනිසාපි කියන්නේ වහම මේ එෙළදරව් නකරපපු වාර්තා විතුර කොටස පාලිමෙන්තුර දෙන්න ජනතාවට දැනගන්න ඉඩ සලස්වන්. මෙම සිද්ධිය සම්හන්ධයෙන් අමාත්‍ය විජේදාසරාජ පක්ෂ මතාද අදහස් පල කලා. අපිට ඒගේ ලිස්් එකක් තාම කිසිම අතනයකින් ලැබෙන සලස්සලන එගෙනනිසා ස්තර වශය කාගේ නන්ති නොදකේ ලි දන්නන පහගේ දස ලි දක් ජනධපති ලේකන්තුමා ප්‍රකාශ කරලතිබුණ නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සල්ල හිළිදරව කරනුවගේ එතකොට අට දනගන්නපුුවන් සත්්‍ය වශය ැනුදනලට සම්දධ. මිහින් ලකා ගුවන් සේවේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇතේ රජයේ අනුමතකින් තොරව බව අනවරණය ේති වෙනවා ශ්‍රි ලංකන් ගුවන් සේව මහින් ලංකා සහ ශ්‍රිලංකා කේටරින් අර්තනම සිදී ඇති බව කියන, දෝෂණ සහ අක්‍රමිතාසවීමේ ජාතපති කොමිසම අධ පවාති සක්ෂි භාගේද මේ බව හෙලිබුණේ කොමිස්සම අද රැසුණේ හතර විනිදිනටයි. අදදිනේදී අනවරණව ඇතේ මෙහි ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලේ පත්කිරීමට දාළව රජේ කිසිදු අනුමැතියක් හ බය පැරිීමක් සිදු කරන මැති බව. ොම මේ ක්ෂි හක සදහ සමක්කම රජිස්ටාර් රයාඇතුළ නිල්ලධහරින් කිහිප දෙනෙකු අදදිනත් ැදවා තිබුණ. මෙම කොමිසේ සාක්ෂි විමසීමේ කටයේතු. පසුගේ හත්තර වන යින් ආරම්භූ අතර ක් ස ක ජ රල් රයා ියෝචිතය සඳහන් ්‍ර ලංකා ේට ක්ක ්‍ර ලංක යින් ක්ම් වෙත කුත් කර තිබූ කොටස් ිලේන ැක පමණ ොරතුරු දෝෂ සහිත බවයි. එ මෙෙන්ම වැදකත්ලේකන ප්‍රධාන ලිපිකනුවේෙන් නොම තිබව අනාවරයපුුණ. ඒවා හම කොමිසමහමෝට ඉදිරි පත් කළ යුතු බව විනිසුරුවරුන් ප්‍රකාශකරති වෙනවා. එමෙන්ම පසුහත්නට පැති සාක්ෂිවිමසීමේද හෙලිබනේ බිහි ලංකා ප්‍රයි ට්ලමිට ායිතනය නේතිකත සමාකමක් බවට පත් කරන්නේ ගෝටා රාජ පක්ෂමහතා ඉදිරි පත් කළ දෝෂ සහිත ආකෘති පත්තය ැබී දි හතරක් ඇතුලතද එවකට සිටි සමමාකම්රිස්ටාර්වරයාඒ නීතිකතර ඇති බයි. කොමිසමේ ක්ෂිවිමසීම ලබන දහතුන් පබනිදාට කල් ැබුණා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වසර හතලියක් සම්පූර්ණවීමණවිත්තෙන්. එම විද්‍යාලයේදී අද සමල මුත්සවයක් සවිධහන කර තිබුණ. ඒ පැවැත්වනේ ජනාධපති මෛත්‍රපාලසිර සේන මැතුමාගේ ප්‍රධානත්වෙන්. ගල්කිස විද්‍යා විද්‍යාලය වෙත පැිණි ංචනාධපති මෛත්‍රපාල සිරිසේන ැතිතුමා, සිස දුවන් මහත්සෙන හසිංයුතු පිගත්තා. එහිදීල් දංඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදි කළ ප්‍රාධමික ක්‍රියාකාරකම් ගොඩනගිල්ල සහ සොහොරු පන්ති කාමර ගොඩනගල්ල ්‍යෘර්ත කරුණේ ජනාධිපතිතුමාති අනතුරුව පැවති උත්සව සභාවේදී විද්‍යාභිමානී සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පින් වන ැබවා. විද්‍යාලයේ විශිෂ්ඨතා දැකුවන් වෙත සම්මාන සහ සාතික පත් ප්‍රධානය සිදුකෙරුණේද චනාධිපතිතු මාතින්. විද්‍යාලේ ආබාධිත දරුවෙක් වෙනුවෙන් රෝධ පුටුවක් පරික්ත්‍යයාග කිරීමද මෙහිදී සිදුකෙරුණා. විද්‍යාල පරිශ්‍රේ, නාපලයක් රෝපණය කිරීම සිදු කළේ ජනාාධිපතිතුමාගේ සම්ප්‍රප්ති්‍යය සටුහන් කරමනෙනයි. හැත්තැව දශකයේ මුල්භාගේ ගල්කිස ප්‍රදේශයේ මහජන මන්ත්‍රීවරිය වූ විවියන් ගුණවර්ධන මැතනියගේ ඉල්ලීම මත, හිටපු අධ්‍යාපන අමාත්‍ය බද්ධුදීන් මහමුද මහතාගේ සහ පීටර් කැෙනමන් මහතාගේ අනුග්‍රහයෙන් ගල්කිස විද්‍යා විද්‍යාලය ආරභ වනා. විද්‍යාව අනාගතය වයන්න මෙම විද්‍යාලයේ තේමාපාටය වනාතර සිංහල හා ඉංග්‍රීසිயானන මාධ්‍ය දෙකින් අධ්‍යාපන කටයුතු සිදුකරන මෙම පාසලේ දැනට දෙදහසක් පමණ අධ්‍යාපනය ලබනවා. මේ අතර පහළොස්වන ආසියා ශාන්තිකර විදුලි සන්දේශ තොරතුරු සහ ස්‍යිවේදන තාක්ෂණ සමළුවේ සමාරම්භක අවස්ථාව අද පෙරවරයේ සිදු කෙරුණේ, ජනනාධිපති මෛත්‍රපාල සිරි සේන ැතිතුමාගේ ප්‍රධානත්වෙන්. කොළඹද ආරම් වූ සමුළුවේ සත්කාරකත්වේ ශ්‍රී ංකාව විදුලි සන්දේශ යාාමන කොමිසන් සභාව විසින් දරනු ලබවා. සමුළුව අද සිට අනිත්තාාදක්වා පැත්වීම නියමිතයි. විදුලි සන්දේශ සහත් තොරතුරු සනිිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ න්‍යයාමකයන්ට විදුලි සන්දේශ සහ තොරතුර හා සනිිවේදන තාක්ෂණනා ශේසිදුවන වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් මහුණදන ගැටලු පිළිබඳව. එක්ව සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණයි. ආසියා ශාන්තිකර විදුලි සන්දේශ සංගමයේ සසාමාජකයින් ආශ්‍රිත සාමාජකයින් අනුබද්ධ සාමාජකයින් සහ ජාත්‍යන්තර කලාපීිය සංවිධාන සාමාජකයින් මෙම සමුළුව සඳහා එක්ව සිටිනවා. සමුලුවේ සමාරම්භ කවස්ථාව සනිටුහන් කරමින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදු කළේ ආසියා ශාන්තිකර විදුලි සන්දේශ සඟමයේ මහලේකම්. රිව හැවරන්සි මහත්මිය විසින්. එහි සමාරම්භක දේශනය ශ්‍රී ලංකාව විදුලි සන්දේශ නයාමනු කොමිෂණ සභාවේ සභාපති ජනාධිපතිලේකම් ඔස්ට්‍රීන් ප්‍රනාාන්දු හතා සිදු කළා. ඒහිදී ආසියා ශාන්තිකර විදුලි සන්දේශ සංගමේ මහලකම්වරිය ජනාධිපතිතුමා වෙත විශේෂ සමරතුලිනයක් පිළිකැන් වූ අතර ජනාධිපත්තුමාද මහලේකම්ம்பරිය වෙද සමරුතුලිනයක් පිළික වු ලැබවා. ොන්න මීල් එඩකින් අනවසර පදංචිකරුවන් ඉවත් කර එම එඩම නිරවල් කරදීමට ්‍යපාරික ෙන් පයාල් ියන හැට හරක් බලලාත්කාරයෙන් ලබාගනීමට කටිුලක කියෙන සිදධිය සම්බන්ධයෙන් ස් නහිර පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, ප්‍රසන් රනතුන්ගස්සා හගේ බිරිඳට එරෙහි නඩුවේ වැඩදුර සාක්ෂවිමසීම කොළඹ මහධදිකරණයදී අද ආරම්ප කෙරුණා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුුවන ව්‍යාපාරික ජිහාට් මෙන්න්ඩිස් සඳහන් කළේ හිටපු මහයිමතිවරයා තමාට තර්ජනය කර මුදල් ඉල්ලා සිටි බවයි. එම සම්වාධය සිය ටැප් පරිගනිකේ මගින් පටිගත කරගත් බව පැවසූ සාක්ෂිකරූ එය විවෘත අධිකරණයේ අද ප්‍රතිවාදනය කලා. වැඩිදුර සාක්ෂි විමසීම ලබන විසිට වන්දාට කල් තැබුණනාා. අන්තමන්ට මත් පැන් අලිවිසැල්වල සේවය කිරීම හා මත් පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදර දෙක අවළගු කිරීමට ගත්තීරණය නිසා තමන්ගේ අයිතින් උල්ලගනවී ඇතිබවට ජනප්‍රී රංගන ශිල්පී, සමන ලීපොන්සේක ඇතුළ පිරිසක් ගොකළ මෝලික අයිතිවාසිකම්පෙත් සම් දෙකක් ශ්‍රේෂ්්‍රාධිකරණයේදී අද කැදවන ලැබවා. මෙමතීරණෙන් ශ්‍රීලංකාව අත්සන් කරඇති කාන්තා අයිතිවාසිකම් හා, සිවිල් අයිතිවාසිකල් සම්බන්ධ ජාත්‍යන්තර සමුති කිහිපයක් උල්ලගෙන වෙන බයි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ. පියල්ලියන හසයක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධීන් වරදකරුවන් වෝ හිටපු ජනාධිපතිලේකම් ලලිත්වේරතුග සහ විදුලි සදේශ න්‍යාමන කොමිෂසන් සබභාවේ හිටපු අධ්‍යයක්ක්ෂ නරාල් අනුක්ෂ පැල්පිටියන අයගේ අභ්‍යාජනාපෙත් සම් විභාගයට දිනනියම කරුණා එම අභ්‍යාචනාපෙත් සම් ලබන නොම්බර් මස විසිහය වනදා විභාගයට ගැනීමටයි අධිකරණය නියෝග කළේ පසුගිය ජනාධිපතිවරන සමයේ ශ්‍රීලන්කා විදුලි සන්දේශ න්‍යාමන කොමිෂන් සභාවට අත් රපියල් ලයන. යිසේක මුදලක් ලබාගෙන එම මුදල් වංකලෙස සවද්‍ය පරිහරණය කිරීමේ චෝදරාවට සහ එසේ සවද්‍ය පරිහරණයට ආදහර අනවලදීමේ චෝදනාමට අයි මොවන් වැදිකරුවන් කෙරුණේ ්‍රරි ලංකා සරකුම්පත්තාා විනිමය කොමිෂන් සභාවට අයත්, රුපියන් ලක්ෂ පණහක මුදලක් සාවත්්‍ය ලෙස පරිහිරණය කිරීමට කුමන්ත්‍රණය කළේ ය කියන සිද්ධයක් සම්බන්ධීෙන්, වැඩදුර සාක්ෂිවිමසීම ඔක්තෝම්වරමස දහසේවරදාට කල්තබීමට කොළඹ මහාදිකරණය අද නියෝග කලා. එම කොමිෂන් සභාාවී හිටපු සභහපති, නාලක ගොඩහවා හිටබපු නියෝජාධ්‍යයක්ෂ ධම්මික මංජීර පෙරේරා සහ, රුණන්ියයට හිටක් සමවිධනය හිට පුක්‍රීඩ අධ්‍යක්ෂ රෝණී ඊබ්‍රහිමම් යන අයට එරෙහිවයි නඩුව පවරත්තේ පාර්ලිමින්තුමන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ තාරුණයට හෙටක් සවිධානේ තරුණයන් දැනුව කිරීමේ වැඩසටහනකට ලබාදුන් බුදල් ඒසහා නොයොතවා ප්‍රේමියම් ස්පෝටස් ලිමටඩ් නම්මු ආයතනයක ගිනුමට බැරකිරීම සම්බන්ධයෙන් නිීතිපතිවරයා මෙලෙස චෝදරාගුණුකරති වෙනවා. ක්ෂි ඳනා ාර්ගතකර ඇති පපචුවල් ට්‍රෙස් පුද්ග සමාගම හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධහන විදායක නිෙල්ධාරි කසුන් පලිසේන යන අය ඇපමත මුදාහරණ ලෙසඉල්ලා ගොුණු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබනමස හතරවන දින වැඩදුර සලකා බැලීමට අභ්‍යාචනාධිකරණය අද දින නියම කලා. அவகிரතා பැமினியது மහுவரு கொழம்ப அதிவேகி மார்கு கடினமன் இதிக்கரண பாவ ஆமாத்த லක්ஷமன் கிரிரியல்ல மතා පபசனවා. மහனுුවரு පැவති உற்ச்சவைதை அமாத்திவரயாமே பவ பிரக்காஷக்கலாம். டிய சேர்னா நாக்கு புஸ்த கால ஸ்්‍රவனாக்காரை இதிකිரிීම ஆராம்ப கிரிීම ஆமாத்திவரயாக்கே பிரதன பேேன் எதுெருண. ஈට வேக்கரண முதல ரப்பால்ல் மில்லியன ஹாய்சியா. மහனுුව ஒரு ගென்ன நி விம் சேவாதிபார்த்தமெத்து ොட நகில்லை இதுகிரிீந்து மீட்டு சமக்காமிவு ஆரம்ம்பெண. මෙම කොඩනගිලි සංකිරර්ණේ ආශ්‍රීතව වහන හැත්තෑ පහක් නතර කළ හැකි රතගලක් ඇතුළු පහසුකම් රැසක් පෙහිට වීම සැලසුමයි. ඉදිකිරීම් ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට නීමිතයි. නුව ස්්ක්ක ීවත්තර හමෙ ගේ බලාපරත්තුව තමයි මේ පර අවස වද දවේ මාර්ගේ වැඩකරතු අරම්මගල යෙනවා රවා ග්‍ර මත තුබ අපිට රුදු යෙනවා මොන ප්‍ර්ාව මේ අධිවෙගේ මාර්ගය සකස්රනවා. ඒ සතියේ සබර පුද්ගල ඇවිල්ල ඒල තියෙනවා මේ අධිවේගේ මාර්ගය හදන්නනෑ මේක බිල අධිකයි නමුත් මංගේ යායට කියයනවා අපිේ වැටකටයුතු රම්මග ල තියවා ේක කිසික ු දවත් ට දෙන්න පක්ෂ ේ ය තුරුව මෙමකටි ුත් ර්ත කරකන්න සහයෝග අපි දවශ्यයි. क्ष वि्य ර ති क्ष किසි සহা ं न ने भा हाचा हा पा सवा मा्य මු द हा प्रका्य කला ශ්‍රී ංකා නිදහස් පක්ෂයේ අභිනව මහලේකම්. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදහස්ස. පඇදිලි ප්‍රකාශයක් කරලාති වෙනවා. එනවර්ෂය අවසානයේ ජනාධිපතිවරණයට අනිවායෙන් වර්තමාන ජනාධීපති මෛත්‍රපාලය සිරිසන මැතුමාව ඉදිරිපත් කරනවා කියන. එවගේම හිටපු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බර්තමාන ජාතික සංවිදායක. ගරු දුමින්ද දිසානායක මැතිතුමා කියනවා. ඒ එහෙමම වෙනවා ඉගලො එක කරනවා පුළුන් සන්ධානයක් හදලා දේශපානන පක්ෂ කිහිපයක සහායෝගය ලාගෙන මෛත්‍රපාලය සිරිසන ජනාධිපතුමවා ඊළඟ සැරෙත් ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් කරනවා කියා. අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්නට කැමති අපෙන් කිසිම සහයෝගයක් ඒකට ලැබෙන්නේ නෑ කියලා. රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර යළත්වරක් රට උළු යටடிිකුකිරීමට හටපු ජනාධපතිවරයා උත්සාහ කරන බව මමි ේන්ද්‍රය පවසනවා. කොළඹ පැවති මාති්‍යහමුවකදී ඒ පිළිබඳ පැහදිලිකළ එම කේන්ද්‍රයේ සමකந்தவும்කරු චමර පෙේராමහතා. මේ ජාන්ත්‍රවාදය කොතරම් වැදගද්දගේ ල අපිට පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති පහුගිය දශකේ මයින්ද රාජපක්ෂ පාලනය තුළ සියලු මාධ්‍ය ආයතන වලට බලපෑම් කලා. සමහල පත්පත්වලේ මුල් පිටුව සකස්වුනේ රාජ පපක්ෂ පවලට අවශ්‍ය කරන විදිහට ප්‍රෘත්ති සංස්කරණයර ජනාතිපති ේකම් කාර්යාල ඉඳලා මොනම දෙයක් පත් යෘර්ත සාච්චාවුණේ ෑ දැංක් අපිට පෙනෙන්න තිබෙනවා මන්ද රාජපක්ෂ පාලනතන්ත්‍රය මේරටේ හදපු. ඒ නන්නත්තාර දේශපාල සංස්කෘතිය තිබෙන බරපතල. කරන්දි ප සභාපතිවරයා ඝාතනය කරන හේතුවම් ඔහු හා විධ පාතාලේ සාමාජිකයන් අතරතිමුුණ සම්බන්ධය තවත් ප්‍රදේශී සභාවක සභාපතිවරේ ළමයි හොරකම් කරන ලමයි විකුණනව පාල්ලිමේන්තුවේ අද හතර පෝට් සිල්ගන වගේ කතාරන අය ඇැසුරු විදියදන්න රෝතාාබේගුණවර් මහත්‍ය වගේ අඇත් නිමල් ලංසවක් මහත්ම වගේ අය කොහම දාවක්ොහදටන්ගත්ති මොද කළේ කියෙන දන්න ්‍ර මේ අයත් තමයි නැවත වතාවක් බලයගන්න උත්සා කරන්නේ. ලංකාවේ මන්දරාජ පක්ෂ පාලනයයටතේ තිබුණේ ්‍රාජක්ෂවර. පාල විතරයි ජීවත්වෙලායින්න පුලුවන් වඋනේ රාජපක්ෂවරුන්ට අවනත පාතාලට විතරයි. මේ ක්ඩායමට ලොකු ුවමනාවක් තිබෙන හැකි ඉක්මනින් පලත්ව භාතියන් න්ද කලට වෙලාවට තිබ්බයි කියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවෙන්නේ නෑ මලියන ගහන් ජනතාවගේ මුදල් නාස්තිකල්ලා මැතිවරණ පවත්වල පාදට පන්තන්ට දේශපා නාතවට ඇතුල්වෙන් අවශ්කන ඉඩකඩ ලබාදීම අපි පිළිගන්න නෑ වශ්‍ය කරන්නේ මොහොේද අපි රජෙන් ඉල්ලා සිටනවා ජනතාවට එකගවු ර්තික වශය හ පි වලක්. මුදල් විය දම් කරන්නගේ සොදහටයතු කරන්න. නැවතත් ප්‍රවෘති. බෝමිතල් ලිටරේක මි හෙට ට රුපියල් හැත්තව දක්වා පාත්දනීමට රජයකත්තීරණය රජතීරණ කති වෙන ඇස් සම්බන්ධයෙන් ධීවරජනතාවෙන්ම අමාතය විජි පජිනිස සමතාද අදහස් දැක්වවා. අපි තීරණය කලා රුපියල් හැත්තෑවට දීව සෝදරවරන්ට සුදුස ස්ානයකින් ෙල්ලබා ගැනීම දැන්. ඒඒ එකක මේ කැමිට පත්තිිකාව දන්නවා. මීට අමතරව මම කැිට ප්‍රිකාවත් දාන්න බලාපොත්තුයෙනවා වැඩි වශයෙන් දීර ජනතාව පවිච්චි කරන අවට් බෝට් ඔයිල්ලට. යම්කිසි සානයක් අපි ඉල්ලන්න. ි දීවර නපෑාවගේ තියන සියලු ප්‍රශ්න සාකච්චාරල අපි කටයුතු කරන එකක් සිය පහක්ව ති ච ෙල්මිල රපාල් තියකින් අඩු කරලා හැත්තාවක්න මලකට රජය ලබදීම සම්බන්ධ න රජයට දිවර ජනාව ව ස්තුතින්වයින . අපි ෙවි ස්තු න්තන රජයට ෙල්මිල අඩුකිරීම සම්බන්ධව. මොකද පේ ජනතාව සෑහනට පීඩනට පත්වවෙලා හිටියේ රජත විෂතදන්තන අදධ්‍යම ලක් ෙහි රුපා තියෙන් දියව ෙන් තෙල්මිල් අඩුකිරීම සබන්ධව. ල් අිගරට මධ්‍යම රත්්‍රීයේ ගොඩක් සරයපිට අත්තනවා රජ ගොඩක් විස්තුූතින්තයන ඒජජතවට සහනයක් මේකල් ගොඩක් විස්කිය රජයට. දෙදහස් දා හතරව වසරේ භූමිතෙල් ලේටයේක මල පවැවති රොපියල් එකසිේ හයක් ලෙසයි. වත්මන් රජේ බලයට පත්්‍රීමෙන් පස භූමිෙල් ලිටරේක ිල රොපියල් හතරිස් නමය දක්වා අඩු කරුණ. ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල ඉහලයාම නිසා භූමිතල් මිල පසුගේදා ජලි සංචෝධනය කරුණ. යන්ුව භූමිතෙල් ලිට්‍රේක මල වයේ රොපියල් එකසේකක්. ෙත් දේවරයක් ැතුු ූහමිෙල් භාවිත කරන ජනතාව ඉල්ලම් සලකා බලමින් ූමිතෙල් ීට්‍රේක් ිල රොියල් හැත්තවදක්වා පාතදමීමටයි, මහා භාණ්ඩාගාරය තීරණය කළේ. கும்பන ජாතියක් குමන ஆගමක් நிියூජனය කළது மே லோக்கே உපன் மிනිசுன் லெச හැத்தினாட்டுම சංவேதி சித்திவனවා. தவன்ගේ ජීවිத்தேட்ட நிவரதி மகபன் வா சாார்த்தக மிිනිச குලச சමාජයට பாத்தபන්නට உறதுன் ඇதுரிக்குගේ வெண்வையாம பொனுருத்தපன லக்கூ LTT සාමාஜකයන්ට දராகගන්නට නොහැකි වුණே ஏ சංவேதிக்கම නිசாமவியைයுතුයි. LT ඒ සාමාචකයන් ලෙස ඉතා දරුණු ක්‍රියාවලන් නිරතපුූ බොහෝ දෙනෙකු මෙවන විට පොන රුත්තාපනයට ලක්කර සමාජකතකරස දෙනවා එසේ පොනරොත්තාපනයට ලක් වූ LT සාමාචකයන් ඉතා සංවීතිබූ බොහොතක් අපේ කැමරාකාං්චයට මෙසේ හසුබුණ. මේ යාාපනය කිිලිනොච්චි මුලතව අනතින් නිලදහරි කරනල් රත්නප්‍රී බන්ධු මහතා ස්ථානමාරුවක් ලැබ පිටත්ප්‍රයාමට සැරසුරුම හොතයි. පුුණරොත්තාාපනයට ලක් වූ Lල්TT සංවිධානය හිටපුසාමාචිකැන්ට, තමන්ගේ ජීවිතයට වටිනාකම් එක්කළ පීකු බඳපු, කර්නල් රත්නප්‍රේ බන්ඳු මහතාකේ සමු කැනීම දරාගන්නට අපහස වඩක් දෙදහස් දොළහ වසරේදී යොදහමුතාවේ ප්‍රධහන්න මාණ්ඩලික නෙළ දහරි අනුතුරක් හොබ මින් සිටි රත්නප්‍රය බන්ධු මහතාට, සෙවිල් අරක්ෂක දොර්තමන්තු ස්ථාපනය කර. LටTV ඒ සාමාචිකයන් පොනරුත්තාපනය කර සමාජකතකිරීමේ ක්‍රියාවලිය පැවරුණා. යනුව තුන්දහසකට වැනි පිරිසක් සාර්ථකව පොනරුත්තාපනයට ලක් කර, ඕන් කියී චීවනමක සුවිශෂී හැරෝම් ලක්ෂකටකිනීමට ඔහුට හැකි වුණ වසර පහකට වැඩි කාලයක් යාපනය කකිල්නොච්චි සහ මොලතයව දිස්ශ්‍රික්වල චනතව සමඟ එක්ව කටයතු කරමින් විවිධ සංවිධාන් ආරම්භ කර ඕන් කිය අනාගත අභිවෘතිය වෙනුවෙන් ඒ මහතා කැපවී ක්‍රියා කලා සිංහල දෙමල බෙහෙදයකින් තොරප. ප්‍රදේශයේ සියලුදිනාකගේ දුොකේදීත් සැපේදීත් රත්නප්‍රය බඳදු මහතා කටයුතු කළේ පියකු ලෙසින්. ඒමහතාට අමේ පුස්ස යුද හමුදා කඳුරට ස්ථාන මාරුවක් ලැබීම මෙම පිරිසට ඉතා සංවේදී අවස්ථාවක් වූයේ ඒ නිසාමයි කෙල්ලිනොච්චිය විශ්ව මඩු ප්‍රධානකාරයාලයටට පැමිණි චනතාව කනල් රත්නප්‍රේ බන්ඳු මහතාට මෙසේ සමුදුා. ඒ වෙනුවෙන් සුවිශේෂී උත්සවයක්ත සංවිධහන කර තිබුණේ ඒ මහතාට උපහාරයක් ලෙසයි. තම හදවතට නැගුණු හැඟීම ජනතාව වචචනවලට පෙළකැස්ුවේ බේ ආකාරෙන් මගේට ඇටනකොට මට අම්මාතාත්තා කවුරුත් න මට අම්මාතාදේදේ?

ලිමිස් ගටුමේ නිමාවක් තවමත් සිදුව නෑ. එනිසාම ජනතාව මෙන්ම වන අලෙන්ද ගැටලුගලට මුණ දේශටනවා. දකුණු පාතයේ සිද වූ තුවාලයක් හේතුවෙන් වනලීකු හරු පපාන බ්‍යතිස්ව වැ ප්‍රදේශය වෙල්්‍යයායක වැඩි සිටින බට වනචිීවි නිලදහරීන්ට තුරතුරලබේ තිබුණා. මසයක් පුරා වනාලියා මෙමස්ථානී සිටිබවසාඳහන්. වනචීවි නිලදහරීින් එමස්ථානීට යන විටද වනාලිය අසාධතත්පේ පසුබනා. මෙ තොරොතුරු සලවූ පහම නෙව් චමාත්‍යපාලිත තෙවරක් පෙරු මහතා එමස්ථානීට පැමිනිා. අද අලුයම් කාලේ නිියව් චමාත්‍යවරයා එමස්ථාීට පැමිණෙන විට වනචී පශ්ු ෛත්‍යවරයකු එම ස්ථානී වැදි සිට නැහ. ඒහේතුවෙන් වනාලයාට අවශ්‍යමූලික ප්‍රතිකාර ලබාතීම නියව් චමාත්‍යවරය කකටයුතු කලා. අනතුරුව පශ් ෛත්‍යවරෙකු පමිණි ප්‍රතිකාර කළද වන අලියකේ ජීවිත ේරකැනට ොහැකිබුණ. මහා සංග්‍රත්නය පරිත් සච්ඡායනා කිරීම නනතුරව වනාලියාකි සිරුර මෙහිතන් කිරීම සිදු කෙරුණා. ප්‍රදේශයේ ඇතිඒම සුසාන භූමියයට කැලිකසල බැහර කිරීම නිසා දැඩි අපහස්ථාවට පත්ව සිටින ගම් වැසියන් පිරිසං ගැන අපට වාර්තාාවනේ සියමලාණ්ඩුව ප්‍රදේශයෙන්. සියමලආණඩුව ප්‍රදේශ සභාව මගේින් මඩුගම සුසාන භූමියයට මෙසේ කැලිකසල බැහැර කරන බවයි අපිට වාර්තා වනේ කුණු බැහැර කරන ප්‍රදේශාසන්නන්නේ පවුල් තුන් සය පනහක් පමණ ජීවත්තනවා. අසල වෙලද සැල්වලටද බලපෑ මතිවී තිබෙන අතර. ජනතාව එම වෙළඳ සැල්වලින් ආහාරපාන ආදිය මිලිදී නොගන්නා බවවෙලෙන් සැල් හිමිකරන් සඳහන් කරනවා. මැස්සන් බෝවීම හා අපිරිසිදු තත්ත්වය නිසා දරුවන් විධ රෝගවලට මුහුණපාන බයි ගම්වාසිංචෝදනා කරන්නේ. ම දෙන්න මරු එදින හරගන්නවේ ගයාගන්නව කෑමිටිකක් කන්නවේ මේ ගෙදරටන මනසිකට වතුරටියක් දෙන්නවේ මේ ගවලු ළමයිතියගෙන්නේ ොරල්ලොහග මකද නි දන්න ඇගේ මස්සු. හැමෝම ගවල්ල වෙන හට්ිය මුූතිේ හැම්මත්තෙනක්ම මෙ නිලම ඇස්සෝ වහනවා අපේ දරුව පපවා පත්්ක ෙදාකතම කියකිනවා තාත්්‍ය කන්න බෑ අම්මි කන්න බෑ මැස්සු මේ කුණු වැටන තැන ඉඳලා මීත්‍ර දෙසියකට විතර ඇහින් තමයි මේ ජල සම්පාධනය පිහිට ලයන. මේ වතුර තමයි මේ ප්‍රදේශයේ මේ අවට මේ ශීලූම ජනතාව පානය කරන්න. අපි බොන්නේ කුණු වතුර. ීම්පලඩුව ප්‍රදේශ ලකම් කොට්ටාසටයත් පොදු ක්‍රීඩාංගනයද මේ ආසන්නේම ඇතිබවින් එයද ප්‍රයෝජනයකට ගත නොහැකිතත්වයකට පත්හොතිබෙනවා. විශස් සහිත කොහඹ විශේෂක් හේතුවෙන් වව පරණ ගම මල්වත්තගම ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්තසිටනවා. ඔවන්ගේ ජියුණ පයන්ද අඩාලවීම හේතුවෙන් ආර්ථික අහස්ථාවන්ට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන් පාතෙනවා. ඌ පරනගම මල්පත්තගම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගම්මිරි සහ පුවක් වගාවයි. විිෂ සහිත කහඹපු විශේෂය ගම්මිරිස් වගාවන්න්නේ සහ පුවක් ගස්වල කූඩුසාදා ඇතිබැවින්, ජීවනෝපායන් නිසි පරිදිී සිදු කළ නොහැකි බව ප්‍රදේශවාසීන් පවසනවා. නිවෙෙස් ආශත්‍රිතවද කහුපු විශේෂය කූඩු සෑදීම හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට මුොහුණදීමට සිදු ඇත්තේ ගැටලු රැසකටයි. මෙම කුහුම විශේෂය මර්ධනය කිරීමට නොෙක් ක්‍රියාමාර්ග ගත්තද සාර්ථක නොූ බව ඔවුන් පවසනවා. මේ අවුරුදු දෙකතුනක මේ ගස්සල කොඩ යෝ කියල ජාතියක් බෝ වෙලා ලක්ෂ ගානක් සත්තු පුොන විදිහකටත් අදකරගන්න ැරිතත්වය තමයි දදාලාතින්න. අපේ ප්‍රදහනම බෝග තමයි ගම්මිනිස් පුවක්ම. ඒ හැම පලක්ම නිලාගන්ඩ අආමාර වෙලාති න මේ සත්තුටික වන්දකරගන්න ක්‍රමයක් තමයි ඕෝනි. කොඩය දැතියන පලුතුරක්වත්මකට හඩුන ඒවත් විනාස කරනවා. මි කාල ගමි ත්ක් කන්න වෙන්න දැන්තියන පුවක් ගැදියවත් කඩාගන්න න්න ආදායම් තත්්‍යය ොමහත් ත්ක වැටල යෙන්නේ මොකද ඒ සත්තු නිසාසේ වග ගන්න ති දායයිමත් බොහොමඩ දැන් කෙට විරාමයක් හෙට පැවැත්වීමට නෙමිත උතුරු කොරියයා ඇමරිකා රයිච්ච්‍ය නායක හමුව පිළිබඳ ලෝකේම අවධනයුම් වීති බෙනවා. මේ පිළිබඳ තොරතුරු රත්ත්‍රී ධයගේ ප්‍රධහන ප්‍රොත්තිවිකක්ශයෙන් පලාලපොත්තුව වන්න තනදහන ක්‍රෙඩා පිටිය වෙත. යපානය පැවති දහ අටවන ආසියා කනෂ් ්‍රමාල ක්‍රඩාශෝරතාව වලේද එති හසේ වැඩිම පදක්කම් සංකෑාවක් දෙනා ගැනීමට ශ්‍රීලංකාව සමත් වනා තරගලියට පවති ප නියෝජන කරම කෙි ෙටිකාව ෙක් සිටියයා ඊට ලංකාාව කෙික ්‍රිකාව හතුදෙකුදැතු. පදක තුන දි දකම් හතරක්හ ලොග දක්කම්තුනක් දිනගනීමට ුලංක ්‍රික ්‍රිකාවට හැකිව වුණ. මයනුව පදක්කම්සට හනේ පස් වනස්ථානය දිනගැනීමට ශුලංකාකවට හැකිවති වේීමවා ඒයි පලමු තන සත්කාරක ජපානේ දිනගත්තා රග ල ද අසියනු ිෂ්ි තරගවාතා දෙකක් බිකිරීමටද මෙරට ්‍රි ්‍රිවන් සමත් වනනා ුලංකන්ඩෑයම හැදිීමට පැමීමට න ලදේ. San lankawaැ Parliament dis la Ci පවා keීම சකාබந்த கொ ண்ட. காதினா பல பந்தரு பது கொワン,हरू அ la hard 働くbáity in. P inlu lankawa பல inෙන් சிதி ුණ la ப. La si திසි, in arabbu ワン හක්, la civicසි in. ු හස ප හ ල ම පටි ප ශ ලකාන්ඩයිමට සේද නද ව ලබගත හැකිමනේ ගු වි හයක් පමයි ශ ලංකා දවන එනේ පස පෙල ටඩු හ ලගු තිස් එකක් තුරදව යාම ම පරජට හෙතු වයි විචාකමතය වන්නේ. දෙරට අතර දෙවන ස්කක්ට්රන්ගේ ලබ හත වනදදා ආරීමන මයි. . පෝති ලිකාශය අනතුරුව තත්පරයක සයසුව විශෂන්ගේ සම්කීනෙක් වන්න. ගලත් හම රාත්ේ දහට ඔබට ු රාත්‍රයක්. ආණඩුව හෙටරාත්‍රී සිට භූමිතෙල් ලීටරේකමිල, රුපියල් තිස් එකකින් අඩුකිරීමට නීමිතය. එ අනුව මෙතිෙ රුපියල් එකසේ එකක්ව පැවැති භූමිතෙල් ලීට්‍රේ මිල, රූපියල් හැත්තෑව දක්වා අඩුවෙනු ඇත්තේය. භූමිතෙල් මිල අඩුකිරීමට රජය තීරණය කළේ වතුකරේ ජීවත්වන ජනතාව. සමුෘධලාබේ පවුල්, දිහිවර ප්‍රජාව ආදී අඩු ආදෑම් ලබන ජනතාවගේ සුබසිද්ධ වෙනවෙනි. නමුත් මේරටේ භෝමිතෙල් වැඩිපුරම පරිභෝජනය කරන්නේ මේ අඩු ආදාෑම් ලාබීන් නොවට බව හෙළිවිය. මෙතන පැහැදිලිවම හොර වැඩක් සිදුවතිබිණ. දෙදහස් දට වර්ශයේ මුල් මාස හතරතුළ පමක් දෛනික භූමිතෙල් පරිභෝජනය සේට හතලිස් එකකින් වර්තනය වී ඇති බව කනජතල් අමාත්‍යංශය අනාවරණය කරගත්තය. තෙල්මිල වැඩිකිරීමෙන් පසු භූමිතෙල් පරිපෝජනය සියයට පණහකින් පමණ අඩු වූ බවද අනාවරණය විය. ඊට හේතුව විමසාබැලිීමේදී අනාවරණය ව ඇත්තේ කූප්‍රකට ජාවාරමක අප්‍රකට තුරතුරුය. එනම් ඩීසල් භාවිතයෙන් ධාවනය කළයුතු මගේ ප්‍රවහන බස්රත, භූමිතෙල් මිශ්‍රකරමෙන් ධාවනය කරන බවය. මේ බව වරක පෞද්ගලික බස්සංගම් හිමියන්ගේ සංගමේ ගැමුණු විජේරත්න ද පිළිගෙනතිබුණේ. ඒවගේම පෞද්ගලික බස්රත සියට තිහක් දවනය වන්නේ භූමිතල් මිශ්‍රකරීමෙන් බව, පෞද්ගලික බස්රත සමාගම් සමිති සම්මේලනේ සභහපති අන්ජන ප්‍රියන්ත පවසාති බුරේ. ගැටලුව ඇත්තේ එතනය. දෙදහස් පහළුවේ සිට රුපියල් හතලිස් හතරට ජනතාවට බොහොමිතෙල් ලබා දෙෙද්දේ ලංකා කනජිතෙල් සංස්ථාව ලීටරයක් වෙනුවෙන් රුපියල් සීයකට නිෂ්පාදන පිරිවයක් දරුවේය. එපමණ පාඩුවක් ධර්මෙන් වුවත් අවුරුදු තුනක කාලයක් ආණ්ඩුව තෙල්මිල වැඩි නොකළය නමුත් ලෝක තෙල්මිල දිගින් දිගටම ඉහලයාම හේතුවෙන් පසුගියමැයි ධාවනදා තෙල්මිල ඉහල දැමීමට රජයට සිද වී. නමුත් නැවත ෙල්මිල රුපියල් හැත්තෑවදක්වා අඩුකිරීමෙන් රජයට එක් ලීටරයකින්, රුපියල්තියක පාඩුවක් දැරීමට සිතුවනු ඇත. දැනට පවතින දෛනික පරිභෝජනය අනුව ගණන් බැලුවහොත්, දිනකට රුපියල් මිලියන පහයි දශම හතක අමුතර පාඩුවක් දැරීමට සිදුවෙන ඇත. මෙන්ුව ජනතාවට තෙල් සහනාධාරය ලබාතීම වෙනුවෙන් අධික පාඩුවක් දරාගනීමටවද වත්මන් රච්චිය සූදානම් බව භාවිතාවෙන් පෙන් බාදී ඇත. අද ආණ්ඩුව මෙසේ කළත් එදා රාජපක්ෂ ආණ්ඩුව එසේ කළේ නැත. රාජපක්ෂ ආණ්ඩුව තෙල් මිල අඩුකරපු ආකාරය නම් අති භයානකය. හලාවත ඇන්තන ප්‍රනාාන්දුගේ හිස වැඩි උන්ඩයකින් පසාරු කරමින් රාජපක්ෂලා කියයා සිටියේ අපේ තෙල් මිල අඩුකරන්නේ මෙසේ කියායම්. කෙේවුවත් නැවත භූමිතෙල් මිල අඩුකරීමේ වාසිය, ඩේසල් බස්රත මුදලාලිලා අතට යෑමේ ඉඩ කනක් තිබේ. ඒ තෙල් ජාවාරමේ පාඩුව දරන්න වෙන්නේ රටේ සමස්ත ජනතාවටමය. එය වලක්වා ගැනීම නේතිය ක්‍රියාත්මක කරණයගේ වගකීමක් මෙන්ම ජනතා සහයද ඊට හිමිවිය යුතුය. දැනට මේ ඇති සෙස්ස පස්සට.